හතුන අපේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකී පහළ වෙලා සිටින කාලේ විිශාලා මහනුවර එක්තරා සිද්ධයක් ොුණා. විශාලා මහනුවර ලිච්චවීන්ගේ රාජධානය එහි ඉන්න රජවරු හද්දා හස්සියයක් ඒ අතර රජකෙනි කිදයක් අම්භසාකරයකෙල් මේ අම්බහක් කර රජ්ජුරුවෝ මෙලොවක් පරලවක් විශ්වාස කරන්නේ. පිම්පව් විශ්වාස කරන්නේ. හොඳ නරක විශ්වාස කරන්නේ. තමන් කරනදේ තමන් දෙනවා කෙල විශවාස කරන්නේ. දන්දුන්නුත් ලැබෙනවා කෙල විශවාස කරන්නේ. තමන්ගේ අතින් නන්නයට නිකං කියලා දානයක් කියලා එලිංගිතෙල් බිඳුවක් තරන් දීලනෑ. මේ රජ්ජුරුව යන පාරයේ වයසක මිනිසු හැරමිති අරංගියෝද අර හැරමිට අරං විසිව කරනවානි. සංගය අවහන්සේල පාරේ ගියොත්තේම පාත්තරයට පයින් ගහනෝ. කරී තියෙන සිවුර ඇරං කඩුවෙන් කපනවා පිස්සු වැඩ මේ ඇවිල්ල රාජස්සේවට බඳ න්නැතුව සිවුරුදාගෙන හිඟාකකා ඉන්නවා. මෙහෙම කියල දොස් පරොස් කියනවා. කවුරු හරි පාරක් ඇහුත් පාරවත් කියන්න. මෙච්චර මිත්‍යයා දුෂ්ටිකයි. මෙච්චර මිත්‍යාදොෂ්ටික රජ්ජුර වෝ දවසක් වීදි සංචාරය කරනකොට එක ගෙදරග කෙල්ලෙක් ජනිල්ලින් එබිකංකලා ලස්සන කෙල්ලෙේ. ඉතුරුම අර දැන් අප අපි පි පව ගැන කතා කරනුට එක තියෙනවානේ මිත්‍යාදෘෂ්ටිකයට කරන්න බැරි පවක් නෑ කියල් මෙයාට හිත ගිය සේවක ගුටිකුව පොඩ්ඩම් මතක තියාගන්න. රාජමාලිකවට ගිල්ල කිව්වා අර කෙල්ල බැඳ ලදනඇද ක කියලා බලාගනුවර. ස්වාමිින් බැඳලා මත්‍ර ඒක ප්‍රශ්නයක් නෑ ඒකගේ මිනිහ මරවනවා. රජතුමනි මොකක් අපෙන් වෙන්න ඕන ඒ මිනිහට එඩ කියපා ඔන්න ආවා කිව්වා එම් බමානස්සේ මං කැමිතිම්ඹ රාජ සේවයට බඳවගන්ධ බාධ ඉඳරල රාජ සේවයටෙන්න්න ඕන අර මනුසේ ගක් මුලක් මොකවදන්නන්නේ. රාජසිේදැ ඇවිල්ල අතුපතුගාග න්න ඕනුමාලිගවි. දවසත් දෙකක් ගියා. තුන් එනි දවසක වි දවස්තුන අතරක්ගේට පසිකිව්වා. මට අරුණවම් මැති ගාලා නාල කරත්තු උපුුල්මල් පල දඩෝන. අහවල් පොකුුණේ අරුණවා මැටි තියෙනවා එකන්නේ බටරෙක වගේ මැටිවර්ගය ඒ පොකුුණේ පතුපුුල් තියනවා පරත්තු හෝලු වගේක දැන්ගිහිල ඇරංවරෙන්කිෙව්වා එත්ත නිදල්ලා යොදුන් තියක්ක් තියෙනවා එකන කිලෝමිට තුන් සිය පයින්යන්න්න ඕන දැන් උදේවර්වකිවේ හවස ඉර බහින්ද කලින් එන්දත් ඕන කිලෝමිට තුන්සීයක් පයිංගිහිල්ලා ආය තුන්සියක් එන්න ඕන මෙයා බයවිච්ච බයවිල් කියන්නේ ඒ නියෝග ලද විගස බයි මෙහෙවන ලදුව අස්සෙක් වගේ වේගින් ගියා මර පොකුණටම ගියා. ිල්ල පොකුුණො වටේ ඇවිදිනෝ දැන්කෝොමද මැටි හොයන්න දැන්කොමද මල් කඩන්නේ කියලා. එ පොකුණට අධිගෘහිත අමනුස්සයා මනුස්සවේශයක් මවාගෙන පොකුණ ළඟට ඇවිල්ලමයාගින් ඇහුවා මනුස්යෝ මොකද මේ බයවෙලා වටේ කෙරකෙන්නේ. කිව්වානේ මටහරියට කරදරයක් කොනක් රජ්ජුරූමාව මරවන්ට හදන්න මටිහිතෙන්නේ. මැටී මළු අරංයන්ටකවා මේ පොකුුණෙන් ඉර බහින්ට කලෙන් මෙතන් ද අපපු විදිහවත් මන්දන්න කිව ච්චර ද්ද්වා දැම්ම මේවා කොහමද ගන්නේ අමනුෂ්‍යයට දුක හිතන. අමනුෂය මැටී රතු උපලුයි අරගන දන්නා. එට පස්සේ ඒ මල්ටිකයි මැතිිකයි අරගෙන මෙයන් දුවගෙනවා. මෙ බයට දුව පුද්දිවිල්න්න කියන්නේ ඉර බහින්න කලින් ආවාඒවත් දන්නෑ කොහොමද මේ එන්නේ යන්න කියලා. රජ්ජුරු කිව්වා ඕක ගිය වේගට සමහරලවට එන්ඩත් ඉඩ තියෙනවා ඒ මේ නිසාහද වෙන දට කලින් දුරුවල් වහ පල්ලකිවා. අර නගරේ දොරවල් වෙන දට කලින් වැහ්වා ඒ දොර මෙහෙම පියන් දෙක වහන කොට්ටම අරෙන්ගෙනවරයා කෑගලකිව වහන් දෙපා වහන් දෙපා මේ නෝ ම නෝ කියද්දිී වැහවා රජ්ජුරුව මෙය මරවන්ට අටපු උගුල පිම්පව් විශ්වාස නොකරන මිත්‍ය දුෘෂ්ටික නජ්ජුරෝ මෙයාමාල්ටිකාතයේ තියාගෙන මැටිටික තියාගෙන අ්ඩ නොවා දෙවි කෙනෙක් වත් නැද්ද මට සාකයට කියලා බලනකොට එහා පැත්තින් දොරටුවට එහා පැත්තේ කැලයක් අයිනේ මිනිහෙක් උලකතියල්ලා තියන දඩුවමක් ලැබිලා ඒ මිනිහා හොරකමේ ගිහිල්ලා හොරකං කරල්ලා ගේන බඩු මාමගේ කඩේ තියලා මාම හොරකං කරන්න බොහමරි මේකෙන් ඔොත්තුව රජුරුවන් ැහහිලා රජ්ජුරෝ මාමයි බැනයි දෙන්න මල්ලගෙන මාමගේ බෙල්ල කැපුවා අර මනුස්සය උලේති බහෝරා. උලේ ඉතියලා දැන් දවස් විස්සකට කිට්ටුයි මෙක මැරෙන. උල උඩෙ ඉන්නවා. දැ මෙයාකිව මැටිටිකයි අරන් අරුල උඩි ඉන්න මනුස්සයට අනේ. දැක්ක නදමන්දැන් දොරා ඉන්න කල්ලින් මතෙටආවා උඹ මට සාකදී පංකෝවා දැඟ හිට රජරුව මගෙන් අහනකොට දොරාරේ වහන්ඩ කලේ මං ආාව කියල උඹ මට සාකිදී පංකවා අර හුල්ලි උඩඉන්න මනුසයකව්වා උ උබට ඔල් මාදේද මන්දැන් ඊළඟ තප්පරේ මං මැරේද කියලක දන්නේ කවුද මං උල උඩ කියන්න මනුස්සේ. මවසාක්්‍ය කරගන්නවා අද එහමෙන වේ. හැමදාම රෑට මධ්‍යානය වෙනකොට අමනුෂ්‍යයක් කෙනවා මල්ලඟට. උඹදැන් මෙත ඉදල ඒ අමනුස්්‍යයට කියලා ඒ අමනුෂ්‍ය සා්‍යිකාරයක් කරගනින් මංකුවෙලා මැරීද දන්නේ. ආයෙෙනම්ං ඉන්න ඕනෙ කළ දෙ අර මනුස්්‍ය උල උඩේන්නවා මේ මනුස්ය දැ මඩිටිකයි මල්ලු අරගෙන ඉන්න. එන්නකුට රෑ මධ්‍යානේ සුදූපාට අස්වයෙක් පිටිං ඇගේ නූල් පොටක් නැති ඒවනට හම රත්තරම්පාට ලස්සන තරුණය අස්වක් පිටිංආව දිව්‍ය රාජයෙක්ම තමයි හැබැයි මේ දෙවියක් කියල කියන්න බැරි ඇඳු න්නෑ සුදූපාට අස්වෙෙ පිටිංආේ ඇවිල්ල අරෝ ලොුඩ ඉන්නක්කිෙනනට කිව්වා ජීවත්වයනෙන් ජීවත්වයන උබ මැරෙන්ඩෙපා ඔ මැරෙන්ඩෙපා ඔ මැරෙන්ඩෙපා ජීවත්වයනෙන් කියලා. කියනකොටම අරයාකිව්වා අනේ මං ඔබ තමන්න්නන්සෙන කල් හිටියේ මට මෙහිම ඇබැද්දයක් ඕුණා දොර වහන්ඩ කලෙන් මං ආව මේ උලවුඩි ඉන්නෙක්කෙනන එක දැක්කා. මට කරදරයක් වොනොත් ඔයා මට සාකි දෙඩ. රශස්වයා පිටිංපු අමනුස්්‍යය කිව්වා හලේ මංසාක්්‍ය දෙන්නම්. එයා අස්වත්තක ගිය. එල්ලි වෙච්චගමන් රාජ පුරරිසු ඇවිල්ලා මෙයාගේ අත්වලට දංවැල්දාගන රාජ්‍ය සභාවට ගිය. රජුරු කෑ ගාහල සිංහසනයට අති උද්ගාල කිව්වා තෝ රාජ නියෝගේ හරි තිෂ්ට කළේ නෑ දැන් තට දඩුවම් පමුණුවන වෙලාවයි. ඒටවසමක රහිතුමනේ. මං වෙලාවට ආවා. මන් රාජාන කඩ කලේ නෑ මං දොර වහන්ඩක් කලින් මං කෑගහදදිින් දොරවැැහ ව. උබට සාක්කි තියෙනවාද ඔු රජතුමනනි මට සාක්ක්‍යයක්ත් තියනවා. අජුරු බැලුව මේමකක්ද. කෞද තොට ඉන්න සාක්කය. අර දොරටුවට එහා පැත්තෙන් උලතියල ඉන්න මනුස්්‍යයන්ලඟට මධ්‍යම රාත්‍රීය අමනුෂෙක් කෙනවා. අමනුස්්‍ය තමයි මගේ සාාක්‍ය කාරය. ඔබතුමාට විශ්වාසවන්ත කෙනෙක් මාත්‍යක රෑ එවන් තෙන්ට එයාගේ අහල පනිවිඩි ඔබතුමාටදනුවත් කරයි. රජ්ජුර නොපෙනෙන ලෝකේ විශ්වාස කරන්න නෑ. බූත ලෝක පේත ලෝක අමනුසු ලොක විශවාස කරන්න. රජ්ජුරු කිව ඔය උඹ කියන ලෝකෙ මමම බලන්නන්කොෝ අදරයට යම ඔන්න පිරිසක් පිරිවාරගෙන රෑ උල්ල තිය මනුසය උල උඩ ඉන්න මනුස්සය ලඟ ඉන්නකොට සුදදු පාටාස්වයා විිටිංහවා ඇ ආපු ගමම්ම කියන්නේ උල උඩේ ඉන්න කෙනාට උඹ ජීවත්වෙන උඹ ජීවත්වෙන උඹ මැරෙන්ඩෙපා මැරෙන්ඩපා මැරෙන්ඩපා ඉඩවස්ස රජ්ජුරෝ කතා කලාරයට එබාම නොස්සේ අන දැන් රජතුමාට නොප්පෙන්ඩින ලෝකයක් තියෙනවා මේ ලෝකෙට අමතරව වෙන ලෝකයක් තියෙනවා කියන එක දැන් ඇහැට පේනවා. රජ්ජුරෝ කතා කළා ඔබ කවුද දෝසිකිව මං අම නොස්සේ. ඊර් පසකිව්වා මේ. ඉන්න කෙනටඋඹ ජවත්වයනින් ීවත්වයින් ජීවත්වින් කියලා කියනවා මේ උලොවුඩ ඉන්න කෙනාට ගෙන් නෑ එක් දෝබ මේ ලෝකේ මනුස්සෙකුට කරදරයක් වුණාම ඥාතින් යාලුවන් ඔහු අතාරෙනවා සල්ලි තියෙන කල් ධනය තියෙන කල් කරකයාගන්න පුළුවන්තා කල් යාළුව වට වෙලහින්නවා මොුවන්න නැති වෙලා අසරුනාට පස්සේ ඔක්කෝොමත්තරනවා මේ ඌල උඩ ඉන්න මිනිහගේ නෑ එෙක්වල් ළඟටාවේ නෑ ඔක්කෝ මෙියාව අත්තැරල තියෙන්නේෙ ඔඹ මොකටද මෙතෙෙන්ඩෙන්නේ. අරාමනුෂ්‍යයකිව්වා රජතුමනේ මම් මෙයාගේ ලේඥාතියේ මම්මැරෙන්ද කලින් මෙයාග ඥාතයේ. ඒ නිසා තමයි මං මෙයාට ඇවිල්ල කියන්නේ උඹ මැරෙන්ඩපා මැරෙන්් එපා මැරෙන්්ඩිපාකේද හිරිවාසේ රජ්ජුරුවානවා උලොවුඩ ඉන්න කෙන දැන් දව ශවිශ්සයි. විදුර මේ මනුස්්‍ය අතර මිනිස්සු කියන්නේ අයෝ මේක තවත් විඳ වයින්ද ඉන්න මොකටද මේක මැරිල්ල යන්න මේ දුක ඉවරවෙඩ ඔබ මොකට දැවිල්ල කියන්නේ ජීවත්ෙන්ඩ කියලා ජයතුමනි පොඩ්ඩම් මෙහෙත්තෙන්ට අ උලවුට ඉන්නක් කියෙනකින් පොඩ්ඩම්ම මෙෙට්ටගත් රජතු මේකම් මැරුුණට පස්සේයන්න ආපායි. සෑම දුකකිම්ම ඉහලින්ම්ම දුක් ලැබෙනවාන. ඒ උත්සද තියුණු දුක්තියන කර්කස මහා නිරේ මේක උපදින්නේ. රජතුමන මට මෙයා මැරිල උපදින විද පේනවා.ඒන සාපා ඉපදිනවට වැඩිය. උඋඩෙෙන්ක සැපයි. අම් මේ තාත්තේ ඔයාල මේ මිනි සුත්ක රන්්ඩුවව ඔයාල කරගත්ත පව්වලින් සත්තු මරමරා හොරකංවැ් කරර වල්කං කරර පච හලාහලා එක එකකාගේ ඇදකුද කිය කියා. බිබී බල කරගත්ත පව්වලෙන් උරුමවෙලා තියන්නේ අපායනං මේ අව්වේ කරවිවන්න එක සැපක් ජීවත්ව වනෙන්ල්ලා. මිනිහගෙන් ගුටිකකා ඉන්න එක සැපක්. මැරිලා යන්ඩ තියෙන්නේෙ නරක ලෝකෙකට නම්. ග්ටිකකා හරි ජීවත්වෙනෙල්ලා මැරෙන්ඩෙපා. සියදිවින සගන් දෙපා. ඔයාලගේ කර්මෙට යන්ඩ තියෙන්නේ නරක ලෝකට නම්. දරುವಂಗೆෙන් ವಿಂದು ವಿಂದವಹರ ಜීವತ್ವೆನಿಲ್ಲ ಮැರೆಂಡೆಪಾ කರග್ತು පೌವලට ಎಂ තිය ನರಕಲෝකකටನ ಅತ್ತේ ಸොಚ್ಚම නැತತ್ ಆರತಿක ಪ්‍රශ්න තිಿබ್ ಮැರೆಡ ಜීವತ್ತನಿಲ್ಲ ಕರಗತ್ು ಪವಲ್ ಮැರಲ ಎಂಡ ತನ ನರಕಲೋಕೆ ನ. කෙල්ඟෙන් විඳුවඳවා. කොල්ලගෙන් විඳුව වීදවා විරහ වේදනාව සහිතව ප්‍රිය වි්පයෝගෙන් අප්‍රිය සම්පයෝගෙන් මේ පපුුව පිච්චිපිච්චි ඒ දුකනුත් ජීවත්වෙනෙන්ලා මැරෙන්ඩපා. යන්ද තියනෙන් අරකලෝකකටනම්. මේයා මනුස්සොලෝකේ. අන්ත දුක්විඳවිඳ ඉන්න එක සැපයි අපායට වඩා. ඒ ලෝක දෙක මෑස්වල්ට පේන අමනුෂෂ්‍ය කියනවා උලඋඩ ඉන්න එක සැපයි අපා යනවාට වැඩිය මං කියීන එක තේරෙනවල් අපා යනවාට වැඩිය උලවඋඩ ඉන්න එක සැපයි. රජ්ජරුවන්ට අහන්ඩ නොලැබුණ දේවල් මේ අහන්නේ ජුර කියනව. මම ඇස් වලින් දකිනවා විතරයි පිළිගන්නේ. මං ඔයේ අපායත් දිවියලෝකයක් කිව්වට ඒ මට දැනෙනවාඩු ඉමට ඇස් වලට පේෙන්් ඕෝඩ. දෙ මිනිස්සුන්ටත් එහෙමෙන්වනේ එනම් අපාය පෙන්න්න පල්ලා දිවිය ලෝකයේ නම් පෙන්න්න පල්ලා. ලොස් රජ්ජුරෝ කිව හරි මං ඔබ වෙහිස නෑ. ට ඇත්ත කියන්න මට ඔබෙන් අහන් වනු ප්‍රශ්නටිකත්වේ න ඒ තමයි ඔයා සුදූ පාට අස්වයෙක් පිටාවේ ඔයා අමනුසේක් නං වෙනත් ලෝකක නංගන්නේ මෙච්චර ලස්සනආස්වේ ඔබට ලැබනෙ කොහොමද කිවරාජතුමනේ මං මේ ලෙච්චවී රාජ්‍යධානම හිටපු වෙලෙන්දෙේ මං පොඩි වෙළඳ සැලක් කරගෙන ගියා. ඒ වෙළඳ සැල හිස්සරහ පාරක්ත එක්්බා. ඒ පාර මඩවලා මිනිස්සු මඩවලේ බැහැගෙන තමයි යන්නේ. මම කළේ කලින් මැරිච්ච හරකෙක්ගේ ඔළුවක් ඔලුකට්ටක් වේලිලා සුදුපාටවෙලා වැටක ගහල තිබ්බා. මම ඒ හරක් ඔලු ඇරන් අර වතුර මැඳට දැම්මා මිස්සුේ රක් කොළුවේ අඩිය තියල තම එය පැතටයන්. මමත් මිනි සුත් ඒ හරක් කොළුවේ අඩියතියල මඩපෑගෙන් නැතුව ආවා. මං මිනිස්සුන්ට මඩපෑගෙන් නැතුව යන්ට හරක් කොළුව තියපු පිම්බලයට මට මේ දිව්‍යශ්‍රය ලැබුණේ අහසිං්ඥනුව වතරෝඩ යනවා නොපෙනේයනෝ. මේ ගංවලත් එන්නවා. ඔය වගේ මඩ සහිත පාරවල්වල ගඩුල් කැටතියෙනවා ලෑලි තියෙනවා අර මඩපෑගැනවට ඒ මිනිස්සු දන්න නැතුව ලොකූ පිනක්රැස් කරගන්නවා. මේ මනුස්ස වර්ගයාට යහපත ගැනහිතලා. ඔය ලෝකෙමන්නවා තමන්ගේ ගේසරහපිට පාරවල් තියෙනවා කැඩිලා ඒ වලට පස්්ටිකක් වදදාන්නේ. මේ මිනිස්සු යන එන පාරය ආතු ඇඟට යනේනකුට අතපයි හීරෙනවා පාර දෙපැත්ත සුද්ධ කරන්නවත් නෑ. ඒවත් එහි සංසාරයට. මම ගොඩවත් දැකල තින පාරවල්වල වලවල් තියෙනවා ගමේ එකෙකුට හිතෙන් නෑන මේ වලකට පස්්ටිකක්්දාන්න ඇයි තින් අපිට වහන තියෙනවේ වහන තියෙනිවුන්ව වකරගන්න ඇත හිතෙනවා. ම් පව් ශවාස නොකිරීම සේවයට විපාකයක් තියෙනවා කල විශ්වාස නොකිරීම හොඳ වැඩක් කළොත් ත්විපාකයක් එනවා කියල විශ්වාස නොකිරීම පාරට හරක් කොලු අදදාලා ඒකටත් අස්වෙක් විපාක විදිහයට හැම් බොනාානේ. පැහැදිලිදමන් කියන එක ඊදුු පස්ස පංවතුනේ ඒවගේම තමයි පහසුවට තියන පාරක් දැන දැන හානි කළු ඒ වගේ විපාකය නවා. ඉටපස රජ්ජුරුව අහනවා මේ හරි මං ඒක දැන ගත්තා දැම්මන් අහන්නේ උඹ ගොඩා රත්ත රම්පාටයි රත්තරම්පාටයි ලස්සන තරුණේ ඔය ඔච්චර ලස්සන වනේ කොහොමදක ජාජතුමනි මං මනුසොලෝක ඉන්න කාලෙ තරා ගත්ත නෑ මිනිස් වෙල්ල බඩු තෝරනවා තරහගත්තේ නෑ. මන් දන්නවා මිනිස්සුන්ගේ හැටියහිම තමයි කිය. පය ගනම් බඩු තෝරල ගන්න නැතු යනවා. මන් තරහගත්තේ නෑ. මං දන්නව මිනිස්සුහම තමයි කියද. මං මනු සොලෝකීද්දී. ගෙදරාය සමඟවත් ගමී මිනිස්සුත් එෙක්කවත් වෛරයෙන් තරයින් හිටියේ නෑ. තරහගත්තෙ නැති පිම්බලට. රත්තරම්පාටට ඉපදිලකව. දේ පුතේ ඔයාලා නෙතර තරහගන්නවාන නපුරු සිතෙන්නන් ගෙන්නේ ඔයාලා ඉපදිනකට ගුඩා කැත වෙලා ඉපදෙන්න. තරහපු වෙලාවට බලන්න මොහොතකට ලස්සනට ඉන්න ගෑන්ලමය තරාගත්තට පස්ස මෝණි තියන භයානකම විරූපිකම දැන් අරමං ඔයාලට ඉස්සල්ල කිව්ව අම්මයි තාත්තාට අ ළමේ ගහන්ට හැද ඇදි කලමං හිතුවේ. අ අම්මට ගහන්ඩ තප්පරට දත්මිටි කාගන හිටටපිය තෝට කියලා ලැස් දෙක ලොකු කල්ලා තප්පරේට කිව්ව ඒ ඉරි අව්ව ඒ විදිහටම උපදකට හම්බෝඩින්. ඒ වගේ තරහා එනකට මෝන කලු වෙලා තොල්වේලිලා වෙවුලන ගතියක් එෙනවනේද. ඔය විදිහටම නපුරු වෙලා උප දෙනම් කැත්තයි. ට තරහගන්නකොට විරූපි වෙනවා කිව මම ලස්සනෝනේ මෛත්‍රයෙන් හිටිය ම මිනිසු්ක තරහ ගත්තනෑ. ඉරසකිව්වා එනම් හරිේ මන් තවකාරණවාක් ඔයාගෙන් හනවා ඔය අව්පු වෙල්ලාවිඳල හරි සුවන්දමතන. ගොඩ සුවන්දේන යාආපපු වෙලා ඔයා ගැගෙන් සුවන්දේනවා ඇයි සුවන්ද එන්නේ කිය ෙහවා ඉර්වාසකිව්වා මම කවදාවත් අනුන්ගේ ඇදකුද කියල නෑකෙවෝ. අපි ගමේ ශිල්ප දක්වන කුමාරවරු ඉග්ගන ගන්නයට ම ප්‍රසංසා කළ පුතා නියමයි උඹල ඉද්ගන ගනෙල්ලා. අලුතිෙන් යන ජෝඩුෙන්න්නවා අනේ බොහොමොෝන්දයේ මිනිස්සුන්ගේ සමග රැඳේවා. ස්පාරය ශ්‍රමණයන් වහන්සල වඩිනවා අනේ උත්තමයෝ සිිල්ගුණ දන්නකිෙන අය. හාමුදුරුන්ගේ ගුණ කිව්වා මිනිස්සුන්ගේ ගුණ කිව්වා අනුන්ගේ ඇදදකුද කිව්වනෑ මගේ ඇගෙන් සුවඳ හමනවා කිව්වද ගුණකිව යුතුවාඇ ගුණ කියනකොට ඉප්ප දෙන දෙව අන්ග ලෝකේ ඇගෙන් සුවඳ හමනවා දෙම් මට කියන්න ද්දූඒ පුතේ දාඩිය වැකිල් වැටිලා වැඩපල කල්ලලා දාඩිය වැටිල නෑන් නැතකොට මේ ඇගෙන් කොච්චට ගඳයනවාද. අපේ හරීරවලින් සුවඳ විහිදන එකෙක් මෙතනයඉන්නවාද. මේ ඇඟවල් වලින් ගන්දස්සාරමයි යන්නේ. උදේට හෝදනවා දවල්ට හෝදනව හැන්දැෑවට හෝදනවා. දැම් මේ බණහන්න මෝනකට හෝදග ඇංඟවල් හෝදගෙන නාගනාව දැන් ඉෙදර ගීගමන් ආය හෝදන්නඩ ඕන මෝනකට ඔක්කොම හෝදගෙන ඉවර වෙලා නිදාගන්නවා. නිදාගන්නවා කියනෙක වැඩක් කරනවා ය නැගිටිච්ච ගමන් ආය හෝදන්න ඕන ඇයි ඇතුලි හෝදල හෝදල සුද්ද කරලා ඇඳේ බුදුිකරවනවා. ඇතුලි පැහෙන ටික නායිං එනවා. කංවලින් එනවා ඇස්වලින් එනවා ඉක්කිලි කහිලිවලින් එනවා මළමෝත්‍රාවලින් එනවා ජර නොදැනීම උදේ වෙනකොට ඇතුල තියෙන ජරාව ඉල්ියට ඇවිල්ලා. නැගිට්ට ගමම්ම හෝදන්න ඕනම්. තේදී නැත්තන් ගඳයි. අවුරුදු මෙතනවන අවුරුදු දහයපුතේ අවුරුදු දහයක් දත්මැන්දා. එක වේලක් දත් මැන්දිී නැතිකුට කට ගඳයි. අවුරුදු විශ්සක් දත්මැන්දා. එක වේලක් නොමැදුපුගමක් ගඳයි. අවුරුදු තිය හදලිය දත්මැන් ද උදේ හවස එක වාරයයක් මැදදි නැතිකට ගඳයි. තේරෙනවාද මේ ශරීරවල ගන්දස්සාරත්ක් සංසාරය අපි අන්නට ඇදකුද කොච්චර කියලා තියනවා ඇතිද කියලා අපි අනුන්ගේ ඇදකුද කිව්වේ නැත්තං බොරු නොකිය හිටියනම් මේ කටෙම් පව් කලේ නැත්තං එන්ඩ පැසිල් සුවන්ද එතකොට අපි මේ කටෙම් පව්කරගත්තා කියලා හොඳටම ප්‍රකටයි අපේ ඇඟෙන් එන ගන්ද ඒක මේ නහයට දැනෙනවා නහයට කටෙෙන් කරපු පව් නහයට දැනෙද්ද ඒ නායයට යතින් තින කටෙන් ආයෙත් පවු් කරනවා. පච්චහලාහලා හරකක් බූරුව මීහරකකි කියා බැනබැන කුණුහරප කිය කියා අනුන්ගේ ඇදකුද කිය කියා දේශපාලඥන්ට බැන බැන ගමීන්න මිනිසුන්ට බැනබැන. කවුරුුවරි ගෑනය මිනිිය කල්ලගන මේ කට බැනබැන හාමුදුරුරුන්ටත් බැනබැන කරන පින්කංවලටත් බැනබැන මේ කටෙෙන්ම පව්කරගන්නවා කිහිල්ලේ ගන්ද දාඩිය ගන්ද මේ නහයටම දැනෙද්දී. මේ විශ්වය අපූරු නිර්මාණයක් කලා. කරමය විසින් අපූරු නිර්මාණයක් කළා මේ කටල්ලඟම නහය තිබ්බා කටලඟම නහයත් තිබ්බා ඒගැන මේ ශරීරයේ ගඳගහන්නේ කටෙන් පිටවෙන නරක වචනවල කරම විපාකයක් එක්ක සමහරයි කතා කරනුන්ට කතා කරන වචනතෙක් අපිත් සංසාර ඕන තරන් එ පැදිලා තියෙනවා ඇත්ත කතා කළ යුද්ධෝයිමකතේ රුන්ගන්ඩ කතා කරනට කටේ ගන්ධ කතා කරන වචනෙත් එක්ක මෙ යන වමහෙම. ඇයිඒ සංසාරය අපිම කටෙෙන් බොරු කියපුඒවා කුණුහරප කියපුඒවා කේලං කියපුඒවා ගුණකිව යුත්තන්ට බැනපුේවා. දැන් කතා කරනුට වචචනයෙන් වචනය එලියට යනවා ගන්ධ. අක්කුරෙන් අකුර යනවා කට ඇරිය ගමං යනවා. ඒ ගඳව මේ නහයට දැනෙද්දී. ආයෙත් බොරු කියනවා කියන්නේ. ආයෙත් කුණු හරප කියනවා කියන්නේ. ආයෙත් අනුන්ට බයිනවා කියන්නේ. කොහොම අනුවනකමක්්ද. පිම්පවෝ විශ්වාස නොකිරීමදද. ගේ සරීරයේ තමන්ට ගඳයි කියලා තමන්ගේ සරීරයෙන් ගඳ විහිදෙනවා කියලා සමහරයි ගැගෙන් හරක් ගඳයනවා සමහරයිගැන්ගෙන් අස්්ප ගඳයනවා සමහරයගේ සරීරවලින් අසූ්‍ය ගඳයනවා සමහරයගේ සරීරවලින් අමුතු සිනිගඳවල්ලෙනවා මේ ඔක්කොම අපිම කරපු කරම අර දෙවියන්ගේ ශරීරයෙන් සුවන්ද ගේ ලෝතුරා තතාගත බුදුරජාණන් වහන්සේ බුදුමෝ විවර කරනකොට පැතිරෙන සුවන්ද සුවන්ද අද බුදුරජාණන් වහන්සේ දහන් දෙස්වානක් පරිසර සුවඳයි. පිටවෙන වචානයක් වශනයක් පාසා සංසාරය ඇත්ත කතාගරපුු පිම් බලින් සුවන්ද. ඒ සෝදර වගේ සරීරම් පිටවෙ සුවන්ද කටම් නිල්මානල් මල් සුවද සමල් සුවන්ද පින්කරපුමිනි සුහිටිය උපපල ගන්ධ කියලාර ස්වාමින්න්නන්සනමං කිටිය උන්නන්සේ බණ කියීමට නිල්මානල් සුවදේනවා බුදුරජන් වන්සේ වදදාලා සංසාර බුදු බනපද කියන කොටම. කට ඇරලා සාධ කියලා උපනෝෝ පංජීවිීතේ බුදු බණපදවලට සාදුකාර දුන්න පිම් බලයකෙව. ඒකන සාදුකාර දිදිී බනහන්න්නති එද්දින්න මේ පෝර්ණ එකක් ොත්සගන මෙමිඉන්නේ නේ කොච්චර අහිමි වෙනවාද. ද පපුතේ තම හරීරයේ ගඳ බව තමන්ට දැනෙනවන නහයට කියන් දෙෙපා කවදදාව කටෙන් බොරු කේලංක අන්ෙපා පරු සවචනක අන්පා හිස්වචන කියන්ෙපා අනුන්ට බණින්පා ඊඩ පසව හරි මං ඒකත් දැනගත්තා දෙම්මට දැනගන්න ඕන්නේ මිච්චර ලස්සන වෙලා මෙච්චරස්්වී පිටිං ඇවිල් මිච්චර සුවොඳ හමත්්දී ඇයි ඔයාට ඇඳ ඔන්න ඇත්තේ. රජතුමන ඇතරම් මම දිවිාත්මය ඇතර ආපු අමනුෂ්‍ය දිවිආත්මය. රජතුමන මම මනු සොලෝකිඉදී හොඳුවට හිතපුගෙන මට ආපස්සට හැරි ලබලන්න මම පව් කලා කියලෙකක් නෑ. මාත්‍යක මිනිසු ගොඩක් හැමැති. මං යාලුව කට්ටයත් එක නාන්ඩ කියා. යාලෝටික එක පාරම් වැවට පැන්න. ඇඳුන්ටිකතියල. මංම යාල්ුවෙක්ගේ ඇඳුමාක් විහිල්ුවට හැන්ගවා. අරය නාල ඇවිල්ල හොය ොහවෙෙන ඇඳුම නෑ. ඇඳුමක් නැතිව වුණට පස්සේ කෙනෙක් බයවෙනවන තැතිගන්නවාන දුකට පීඩාවට පත්වෙනවන මගේ යාලුවා ඒ දුකට පීඩාවට පත්ව වන ඒ වනට මම විහිල්ුවට කරලයි. විශීලුවට ඇඳුම් හංගපු පාප කරමයට මගේ ඇගේ ඇඳුන්නේ. අතට ඇඳුමත්දුන්න තර දහංගන මෙහෙම වස්තර අල්ලන්න බෑ. ම සත්පුරුෂයන්ගින් ධර්මයක් කහල තිබ්බන විහිලුවටවත් පවක් කරඩි පාග කියලා තරජුතුමනනි දැන් ඇස්වල්ට දකින්න ගෙව්වා විහිල්ුවට පෞ කල්ල සිද්ධ විච්චදී. ඇත්තටම යංකිසි කෙනෙක් පෞ් කලෝ නපුරුහිතන් එයාට කොයි වගේ විපාකයක් එයිද කියල හවා. දේබුතේ අපි සමහර විහිලුව අනිත්තයට කරන්නේ අපි විහිලුවට නමුත් එයා ඇත්තටම බයවෙනවා. ඔය අරය අයරෙෙන්දී අපි පඳුරුවල හැංගිලඳර එක පාරම කෑකගෙන පයි නකට අපි ඒක විහිලුවට කලාට එයා බයවෙන්න විහිළුවටද ඇත්තටම අන්න අය බයිට් කිරීම අපි විහිලුවට එයාට බයිට් කලාට එයා බයිත වෙන්න විහිලුවටද ඇත්තට මද. ඊඟට විහිළුවට ආදරයේ කිරීම කොල්ලක් විහිළුවට මැසේච්ච් කරනවා. අර කෙල්ලට ආදරී වගේ පෙන්නවා. කොල්ල කරන්න විහිළුවට කෙල්ල බොක්්‍යම ආදරය කරනු. ඇත්තටම ආදරය කරනු. අරු විහිළුවට කරන්න. පහපය. අන්න අය, මුඩාකරවීම පාපය මේ මම දන්න එක පවුලක මෙහෙම එකක් ඕනා ඒ ආච්චි ලෙඩවෙලා ඇඳඉද්දී ඒ ආච්චිගේ දවස කාචි කෑ ගහන බලන්නයනට කලුපාට කලුකූම්බි ඇවිල්ලා මංහිතන කලු කඩි වගේ ධනයිසම් පහළ සම්පූර්ණයෙන්ම කකුල වහගන කනවා. එතු රකට්ටි ඉක්මනට ටැවිල්ල අරය කෑගහනවා මේ සත්තුට ගයින් කලා කොළො කෝමි ගුල් ඔක්කොම ැහ එන්නත් බැරි විදියට ආය දවසක් බලනකොට ධනහිසෙමුත් උඩ ඇැවිල කනවා මේ ගෙදර මොනවාරි කරදරයක් දෝෂයක් ඇති කියලා කොල්ලොම්ඹට ගෙනෙච්චා ඇ පවුලි පුතෙක්මයි මන මේ ස්තරරිකෙවේ. කොළම්ඹට ගිහිල්ල දව සබලනට දවසක් කූම්ඹිය වෙල මුොළු ඇඟමවා ගන. මේ ඉනෙන් පල්ල මෝන හොල්ලොල්ල ඉන්නවා. ඒත් බේරගත්තා. එක දවස රාත්‍රරය ගෙවිල පහුව දෞද්ධයනකුට ආච්චිනෑ. තොන්න කර කලු ගුලියක් කල්ලු කූම්බි වටකරගෙන කාලා. එතකොට කූම්බිටි කයි කන්න ට ඇටකටු පෑ දෙන්න තරමට කාලා. මීට අවුරුදු විශසකට විස්සක්කුත් නෑ අවුරු දාසේකට විර කලින් වෙච්චදය. මට ඒ වෙලාවට හිත වුණ ඔයි අප ඉස්කූලය යන කාලෙ කොල්ලො කරනවා ඔ තෙල්කූඹි විසකූඹි කඩි ඉන්න ගුල්වල ලඟට කරට අදග යම ම්චම් පනිිවිදිිය ඇතිනවා කියද. රහසවා කියන්න කියලා අර කූඹි ගුලඋට හිටවල කනතකල පොඩිපොන හඩි කරලා කකුල් කඩියෝකා අරය නටන කෑගානට මෙයා සතුටුවනවා. සමහට ඔයාලක් කල්ල ඇති පව්. අපි විහිලුවට කල්ලාට අරය හිටගත්තේ ඇත්තට කඩි කෑවේ විසතෙවල් කූම්ඹි කෑවේ ොරුවටනවෙයි විටුවටන ඇත්තට බයික්වල යනකම පාර්යන කෙල්ලො බය කරන්න ලගිං ගන්නවා විහිලුවට කරන්න කෙල්ල බයවෙන්නේ විහිළුවට නෙවෙයි ඇත්තට මං කියන එක තේරෙනවාද පව් කියන්න වෝට විහිළුවට කරන්න විහිල්ුවට යාාලු එක්ගේ ඇඳුම් හංගපු පවුනකරපු මනුස්සෙකුටත් ැදුු නැතු ඉපදෙන්ඕුනාන දේපුුතේ පං කියල ජාතියක් තියෙනවා පෞු කියල ජාතියක්ත් තියෙනවා මෙලොවක් කෙලෙකත්තියෙනවා පරලොුවක් කෙලෙකත්තියනවා මැරුුණට පස්සී ඉපදෙනවා අපපායක් කියලෙකත්තියෙනවා දිවිලෝකයක් කෙලෙකත්යෙනවා උඹල මෙවා විශ්වාස කර පල්ලා මෙම බොරුුණ වේ අම්මල තාතලටත් මම්ම කියන්න මේකයි. මේ ළමයිට ඉස්කෝලවල උගන්නනවා ටියවුසන් වල උගන්න ඔන් onlineයින් වලින් උගන්නන්නවා. ඔයාල ස්කෝලයක් කරගෙන ගෙදර ඔයාලත්තු ගන්නවන් හදන්න දෙපා. ඔයාල මේ ළමයිටි කියලදේට පින් ගෑන. පව්ගෑන. පුතේ මෙහෙම කලොත් මෙහෙම උපදේනවා. මෙහෙම කලොත් මෙහම උපදේනවා මේවාගේ පෞ්වැඩ කරන්න දෙපා. කියල ළමයිට පින්ම් පව්ගෙන කියලදන්නට. ස්ස තජ්ජුරෝ කිව්ව මං අද ඇස් වලට දැක්කමේක මංහරි ඔබ මාත්‍යක හොඳට කතා කලා ඔබ මට ගොඩක් විස්තර කියල දන්නා මං ඔයාට දැන් ඇඳුන් දෙන්නා රජතුමන මට අතකින් අතකට ඇඳුම් ගන්න බැෑ. එහිනම් මකදද කරන්න ඕන මේ වනී එහාපැඇත්ති කප්පිනක කියලා තරුන් වහන්සෙන කන්නවා ඒ තෙරුන් වහන්සේට එක වස්තරයක් හරි වස්තර දෙකක් හරි මහට පිම් පිණස කියල පූජා කරන්න ඔබතුමා කලිංකිී වන ඇස්වලින් දෙක්කවෝ පිළිගන්න කියලා ඔය වස්තර දෙක පූජා කරනකොටම මට වස්තර ලැබෙනවා ඔබතුමාට ඇස්වලිම දකිට පුළුවන් වේකිෝ රජතුමන දී මේ විපාක තියෙනවාකිවවා ස පහෝදාම රජතුමා ඉක්මනට වස්ත්‍රයුගලක් හදල මේ ගෙල්ල පූජ කළ. අර කප්ින මහරතන් වහන්සේට. කප්පින මාරාදන් වහන්සේ බැලවා මේ රජා කවදාවත් දන්දනගෙන එන්න වෙයි. මා ග විස්ත රහැ පිටින් ආන්දුරු නඟකට යන්න බෑ පාත්‍ර කඩනවවා සිවුරු ඉරණවා වයසක මිනිස්සුන්ගේ මුන්ට හැරේටත් තුදුරගන්නවා පාරක් අහනකින්ට පාරක්වක් කියන්නද මේයා මේ මොකක් වෙලාදසිවුරු පූජ කරන්න එන්නේ දුවසිකෝත් ස්වාමීන්නේ උබවන්සි කියන හැම පවක් ම මං කලා තමයි මං ඇඳුන් නැති ප්‍රේතෙත් දැක්ක් ඒ අමනුෂ්‍යයා විසින් මට මෙවා කියල දන්නා. මේ වස්ත්‍ර දෙකේ අමනුෂ්‍යයාට පින් පිණස් ඔබවන්සිට පූජා කරඩාවේ. මහං කප්පින මහරතන්වාසී වස්ත්‍ර යුගල ගත්තා. පිළිගනකිව්වා මේ පින ඔබතුමාට අනුමෝදන්වේවා. යහපතු පිණසවේවා. ඔබෝ මෙහෙෝපු ප්‍රේතයාට අමනුෂ්‍යයාටත් මේ පින අනුමෝදං වේවා කෙල්. කියල මේ පැත්ත බලන කොටම දිව්‍ය වස්ත්‍රාභරණවලින් සැරසේච්ච සුදු අස්වයාපිට ඉන්න ප්‍රත්තරං වස්ත්‍රාභරණ සහිත සේවක සේවිකාවෝ පිරිවරාගත්ත දිවිරාජය පෙනි හිටියම්. රජතුමන සාධසාධ මට වස්ත්‍ර පහල වනාා මට වස්ත්‍ර පහල වනා ඇස්වලින් දැක් අදීේවි පාග පොඩ්ඩි වස්තරයක්ද දුන්නේ. ඉර්බසේ ඒමයන් කියනවා දැන් රජතුමන මෙච්චර යහපතක් වුණේ ඔබතුමයි මයි කතාබාගලේ අර උලවුඩේ ඉන්න කෙන මුල් කරගෙන. ඔය උලවඩ ඉන්න කෙන නිදහස් කරවඩ. ඊනට තවයිකන නිදහස් කරවන්නකව කවුද. අර මල් අරංආාවේ එය දැන් රාජ්ජුරුවන්ද ඒක මතගනෑ දැක්කදර පින්පව් විශ්වාසෙනෙකුට ගෑනුන්ට තිබ පෙරේදකම හිතෙන් අයින් ගොනාා තමන්ගේ මෝඩකංහිතයෙන් අයි ගොන. තයිතුමා රාජ්‍ය සභාය කිව්වා උලවඋට ඉන්න එක්කෙන මට දැන් නිදහස් කරවන්න ඕන මුළු රාජ්‍ය සභාවවම කැමැති වනක් අර අවුලෙන් නිදහස් කරවල බිහිෙත් කලා පනනෑ දවස් විශ්සක් මැරෙන් නැතුවල්ලෝ ඩිටියනේ. ඒ අමනුස්්‍යය කිව්වා මෙයාට අපායෙන් නිදහස් කරවන්න ක්‍රමයක් තියෙනවද කියන එකයි. ඔබතුමත් පවු් කලා ඔබතුමාට නිදහස් වඩ ක්‍රමයක් තියෙනවද කියලා මහා කප්පින තෙරුන් වහන්සික අහන්ඩ උන්වහන්සේ රහතන් වහන්සේ නවා. උන්නවහන්සේ දෙවිවරු පිරිවරාගෙන ඉන්න කෙනෙ දෙවවරු උපස්ථානට එෙන කෙනේ ධර්මයේ තේරෙන කෙනෙක් මැරිලා උපදින විදදිිය තේරෙන කෙනෙක්. ඉතුරුටගේ රහතන් වහන්සකින් අහගන්න කෙවෝ. ඊට පස්සේ අර අසනීපව අර බෙහෙත් කරලා යාන්තම් පනගාත්ත අවුරුදු දවස් විස්සක් උලේ හිටුපු එක්කෙනත් දෙන්නගන කප්පින මහරහතන් වහන්සේ ළඟට ගියා. ඊට පස්සේ කියන විස්තරේ. ඊට පසේ ඇවෙන සාකච්චාව බලමු ඊට පසේ ගිහිල් ඇහවා ස්වාමීනී මේ තමයි දවස් විශසා කුලවුඩ හිටපු එක්කෙන. මෙම ඇරුණට පස්සේ අපා යනවා කියලයි අ අමනුෂ්‍ය කිව්වේ මෙ බේරගණ්ඩ ක්‍රමයක් තියෙනවාද. ඊට පස්සේ කිව ක්‍රමයක් තියෙනවා. සචේෂ දම්මාන සමාචරයිය සක්කච්ච රත්ති දිවාම් දිවා මප්ප මත්තෝ මුච්චය සෝ නිරයාච තම්හා කම්මංශයාන්ඥාත්‍රවේදනී යන්ති. මෙයා අප්‍රමාදිව දර්මේ හැසිරුුණොත් දිවාරෑ දෙකේම දර්මේ හැසරුුණොත් මෙයාට අපායෙන් නිදහස් වෙන්න පුළුවන් හැබැයි කරපු පාපේ කවදහර විපාක දෙනු. වඊළඟ ජීවිතයට අපයට යන්නඇතුන් ඉන්න පුළුව දැංගුනත් අපායට යන්ද මෙතන කෙනෙක් නියමව ඉන්නවන පිම්පව් ශවාස කරලා හොඳට පින්කරගන මේ ජීවිතයේම හිටියොත් ඊළඟ ජීවිතය අපා යන්න. හැබැයි යොම් දෝසකෝයාලා වරද්දගත්තොත් අර පාපේනවා. මේ සංසාර භයානකකවා. ඉර්වාස කිව්ව හරි ස්වාමීද ද මනස්සය ගැන මං ඇහෝ දැන් . කරගන්න එක කරගත්තාවේ. මගේ අතින් ගොඩා පවුණ මං හාමුදුරටුන්ගේ සිවුරු ඉරවා. පාත්‍ර කැඩුවා වයසක මිනිසුන්ගේ හැරමිටි විසික් කලා. විහිළුවට කරපු පාපේ තර විදිටආ වනම්. මම කරපු පෞකං මට විපාගදයි. ස්වාමීනි මාව බේරගන්්ඩ. ඔන්න මේ අවවාධටික වටිනොවෑ සමහරලාට මේ ගමේ වුනක් දඩයයංකරලා ඒවාට ඔගුල් පද්දීලා හාමුදුරුවරට බැනලා සමයිට මේවාගේ පිළිම වහන්සේලා ඉදිවෙනකොට මේ ගමේ උදුපත් නිස් කොච්චරරිනද මේ හාමුදුරුවම මේ ලොකු පිහදාගන මොවා කරනවාද කියල බැනලා එකකේවා කියාගත්තා ඇති. ඇැබ අපින නං එහෙම හිතුවන්නෑ මං වහනෙන් බැස්ස ගමම්ම පිරිසේමාව දැක්කේ මට පුද්දදුම හත්තටයි. ඕන හස උස්සට බුදුරුව දකින්නවනු. කද මම ඉන්දියාවේ දැකලා තියෙනවා ඔඩඩිසිිය ගනං මස දේවරූප අඩි දෙසියතුන්සිේ හනුමන්තාරූප විශ්නුරූප සිවරූප ඒවගේ දේවරූප දැකල තියනවා. ඒවා ඇතින් යනකොට අර ඇත නිල්පාට ගස්හතරින් දෙවියෝ හසට බේෙනවා ඉදිය විදවර පහදලා මට ඒ හැම තැනකම හිතෙනවා අහසූසට ම බුදුරුවත් දැකින එකවදද ඔහසුසට බුදුරුව ගමක් ගමක් ගාන නගරයක් නගරයක් ගාහනේ සවිසල් බුද්ධ ප්‍රතිමාය හැදෙනවනම් කොයි තරකක්ද ඇති ඉඳල මිනිසුන්ට සාදු කියන්න පාරය අනකොට ගැඳගෙන යන්න නේද අපේ බුදුරජාණන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේගේ රූපය හදන කොට ඉරිසියා කරන්න දෙපා. ඒවට අකුල් හෙලන් දෙපා. පුළුවන්නන් තමනුත් එකතුකරපු කියියක් හරිදීල මේ වැලිකැටයකින් හරි කොටස් කාරයෙක්කෙන්ට ඒකෙන් තමයි වෙලට යම් දවස සුගතියක් නිවනක් කැදෙන්නේ. වෙහෙර විහාර කරද්දි. පන්සල්ආරාම හැදෙද්දී ඉරිසියක් කරන්නෙ බා. පින් කරගන්ඩ. ඇවිල්ල වත්පිළිවෙත් කරන්න. ඔය අඩු පාඩු හෝයන මිනිස්සු සමාලට රුපියලකින්ව තාධරයක් කරන්නෙත් නෑ. අඩු පාඩුමයි. මං කියන්නගේ තමන්ගේ කටවැරදිල හරිමනු හරි පෞකං වෙලා තියනවන ධඩයං කල්ලා තියෙනවන සුරාපානය කල්ලා තියෙනවනම්. මොන හරි පව්කං කෙල්ල තියෙනවන බේරෙන්නේ කොහොමද. දෙමයාකරපු තරම් පව් ඔයාල කල්ලනෑ ඔයාල හාමුදුරුගේ පාතරවට පයිංගහලනෑ සිවුර ඉරල්ලනෑ වයිසකායගේ හැරමිටි සික කරලනෑ ගමී බීපුු මනුසිය වුනත් පාරක්කායින කින්දලවවාහනයන් අතර කල්ලා අහල් තැනට යන්න කොහොමද කියලා හනකුට පාරක කියනවානේු. ලංකාවේ බණ කියන්නේ යනකොට දෙැන්නම් මේ ලම්මල් අපිට පෝන්වලින් අර මැප්ික දාගෙන යනවා. ඉස්සරේව තිබ්බෙන. සමහර ඇතුලේ ගම්මානවලට අපි යනුව යන තැන අපි දන්නේ. එතුර පාරේකාගෙන් හරි යහපකම හඳුරණේ පොඩ්ඩක් කෙන්ඩ කියලලා බයික එකක් බයිචකලයක් ඇර එත් එෙන්ඩම අපිුව ගිහි ඇරලානවා. මේ ලංකාව එහම මිනිස්වෙන්නවා. පාර කියනවා. පාර කියනෙ එක ලොකූ පිනක් පෙන්ව තුනි. පාරවල් කියන එක පිනක්. ඇයි ආතර මං වෙන්න බයවෙෙනෑ. වෙලාවට එතිෙන්ඩ යනවා. ලොකූ ආනි සංස සඇල්සෙනවා අරය පාර කියපු නිසක්. ඒව පිං මේ රජා ඒවවත් කරගන නැතුව නිරේ පෙනිපෙනි ඉන්නේ. රජා කියනවා ස්වාමිනි දැ මාව ේ රගන්න කියනවා. මහා කච්ඡාන මහරතන් වහන්සේ. ඔන්න අපායට යන්ටඋනත් පෞතියන කෙනෙකුට බේරෙන ක්‍රමේ. අජ්‍යේව බුද්ධන් සරණං උපේහි අදදම බුදුන් සරණයන්ඩ. දම්මංච සංගංච පසන්න චිත්තු ධරමය සරණයන්ඩ. සගරත්නය සරණයන්ස තදුවන්ට පැහැ දෙද. බුදුරජාණන් වහන්සේට පහදිල කියයා. පහදි න සගරනයට පහදි තතය සික්කායි පදාාන පන්දර සිල්පසු පහක එකිමල්ල තිේනම් අකායින්ද පොල්ලාන අමාශයක්සූ ඒක සමාදන් වෙලා අඩන්නතු රකින්න පානාති පාතා විරම සුකිප්පං අදදඉඳලා දැංෙදල සත්තු මරන්ෙපා උකුණෙක් ලේලීතෙක් මැසෙක් මදුරු එක්වත් මරණඩෙපා ලෝකයේ අදිින්නම් පරිවජ්්‍යයස්සූ මේ ලෝකයේ හොරකම කියල යමක් තියෙනවන ඒකින් ඇත්ෙන්න්ඩ හොරකං කරඩෙපා පෑනක් පැන්සලක්වත් හොරකං කරඩපා තමන්ගේ මනුස්සයාගේ තියෙන සල්ලිවත් හොරකං කරඩෙපා දුවේබුදේ අම්මලගේ සල්ලේ තාත්තලගේ සල්ලි හොකං කරන්පා යාළුවන්ගේ බෑක් කොල තිෙනවා හොකං කරඩපා. අමාජ්‍යපෝ මාච මසා අභානය අමාජ්‍යපෝ ගැනෙ සුරාපානය කරන්න එපා. අද ඉන්ඳල බොන්්ඩෙපා. ගංජසිෙකර බීඩි රාරකු කසිප්පු මොනුමොනුහරි බොනොවන අද ඉදල බොන්්ඩ එපා. ස්කෝලයන කොල්ලු කෙල්ල ටික බේරයනෙල්ලා. කාටුවත් බොන්්ඩ දෙන්ඩත් එපා ුව පුතයි ඟදින් මාවව හොයාගෙන ළමෙක්කාව සාමාන්‍ය පෙළට ඒ නවයයි මාසාහයක් ඉස්කෝල ගිහිල්ල දැම් පිස්සු හැදිලා. හේතුව සුරහපානේ ළමයි මොනොමොනරි ගුලි කල්ල බොන්්ඩ දේලා. ඒ බීලවුව නහර වේරිිලා මොදන්නය මොනෝනාද කියලා ඒ සුරාව දරාගන්න බැරුව උමුතු වෙලා සාමාන්‍ය පෙලට ඒ නවයක් ගත්ත කොල්ලේ දැම් පිස්සෙක් කියන්නේ. අනාගතේම අඳුරු කලා නේද. ඒකතේ සුරාව දුන්නේ එක කුවි තරන්නම් පවු් කරගන්නවාද. අම්ම කෙනෙග ගින්දර් තාත්තක් කෙනෙගි ගින්දර ඒ පවුලි ගින්දර මේකග ජීවිතය පිස්සෙක් වුණා අනාගතේ යහපතක් කරන එක නැතිවන? මේ කවදාරි බැන්දොත්තෙම මේ ඳදින කෙල්ලට එන දුක ඉපදින දරුවන්ට එන දක දේපුතේ කවදත් කවදවත් කාටවත් සුරාවත් දෙෙන්ඩෙපා. සුරාවත් දෙනවාගේ යන්නේ කොේ හරි අම්ම කෙනෙකුට ගින්දරක් කොය දෙෙන්නේ තාවත්ත කෙනෙකුට ගින්දරක් දරුවන්ට ගින්දරක් බිරිඳට ගින්දරක් ඔය දෙන්නේ සුරාපානයනම් දෙෙන්ඩමේපා තමම් බොන්්ට අත්්‍යපා කොල්ලෙක් කෙල්ලෙකුට ආදරේනම් ඒ ආදරය වෙනුවෙන් බොන්න ඇැතුව ඉන්ඩ ඇත්තනම අවංක ආදරයක් එතන තියෙනවා. කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යමක් ඉල්ලිය දනම් අන ඔයා මංවෙනුවෙන් බොන්න ඇතුම් එඩ කියලා ඇත්තටම සපත කරව ගන්න. ඒක තමයි තමන්ගේ අනාගතයේ සම්පූර්ණ සැනසිල්ල ඉල්වාවෙන්නේ මිනිියෙක් පවුල් කනවාක කියන්නේ පුද්තුමද්දදුකා පුද්ධමන්්දකා මෙතන ඇති ඕන තරම් බෝන බයින අනුවේ දොස් කියය නොනවේ අදද හින්ඳලන්න අතර කරන්න. මම අතර කරනවා කියලා හිතට අධිෂ්ඨානයක් ගන්න එත්තනම දෙව්ලොව විුරුත්්ත වෙනවා එත්තන ම නිවන හැදෙන. මෙතෙක් කාලයක් ගෑනි බනිදිින් අතර කළේ නෑ. අම්මදාත කියදදිින් නතර කළේ නෑ. ගමේ මිනිස්සු කියද්දිින් අතර කළේ නෑ හාන්දරෝ කියඇද්දිින් අතර කළේ නෑ. අද බුදුබණ පදයක් ඉදිරේ ඔබගේ පව් නතර කලා කියන්නේ ඔයාලට නිවන්දකිින්ඩ පුළුවම්මයි. වෙන කිසිදේකට දමනේ නොවන කෙනා. බුදුබනපදේකට දමනේ වනා කියන්නේ. බුදුබනපදේකෙන් ඔට නිවන්ද කකින්න පුළුව. මෙච්චර බණහෙද්දිමුත් පරණපාරය අන්දිපා. පාර වෙනස් කර පල්ලා පරණ පාර අන්ඩිපා. ඔයාල උනත් ගෙවල්ව ර්ඩුවවී ඉන්දෙපා.මිනිට බැනබැන ඉන්ඩෙපා. අද මෙහෙමත් බනාහලා පරණ විදිහටම ඉන්දෙපා. නිරේයනුවට වැඩිය උලේ ඉන්න එක සැපැකිවනේ. ඒක හිතන්ඩ. මං මේ පවකරගෙන අපායි යනවට වැඩිය බැනුම් අගෙන ඉන්න එක සැපයි කියල හිතන්න. රන්්ඩුෙන්ඩ අන්් එපා. පෞුකරගෙන අපා යනවට වැඩිය හදිහූුණ අංකාගෙන ඉන්න එක සැපයි කියලා ඔය දුක්ටික විදගන ඉද. ඔබ ජීවත් වෙන්නේ බුදු බන පදයකෙන් එතකොට සියදිවි නසාගන්්ඩ එපා මැරෙන්් එපා දමළ ගහල යන් එපා ඊළඟට තියවවා මුසා අභානේ බොරුනං කියන් දෙෙපා සකීන ධාරේ ධාරේනච හෝහි තුට්ටෝ තමන්ගේ බිරිඳකින් පමණක් සතුටු එට දුවලා කසාද බඳින කල් චරිත පරිසංකර ගණ්ඩෝන් කොල්ලෝ කසාද බඳින කල් තමන්ගේ චරිත පරිසංකර ගඩෝන බැන්දට පස්සේ තමන්ගේ නෝන හැර තමන්ගේ මහත්‍යයා හැර මනිුත්ති ආනාාචරයදෙන්න්න හොඳනෑ. ඒකටයි පන්සිල් පදපාකයන් කියනවා ඉමංච අරියන් අට්හංග චරයනු පේතා සමාධයාහි කුසලන් සුකුදද්‍රයන් සැප උපද්ද වන මේ කුසල් දහන් අටි සමාදං වෙන්ඩ අපායට යනගෙනගේ පාර වෙනස්සනෝ බුදුන් සරණයෑම ධර්මය සරණෑම සංඝසශත්නය සරණයෑම සතුන් නොමැරීම, සොරකන් නොකිරීම, වැරදිකාම සෙවනය නොකිරීම, බොරු නොකීම සුරාපානය නොකීම. කරණකයද අටයි. පිින්වද්දුවේ පුතේ අම්ම හිතාත්තේ. බුද්ධ ශාසනයකි වෙනුවෙන් බුදුකෙනෙේ කම්බෝනයක වෙනුවෙන්. මනුස්ස ජීවිතය වෙනුවෙන්. චෛද්‍ය වෙෙර විහාර නොකලාට කමන් නෑ. රුවන් සරන ගිහිල්ල පන්සිල් පද පහ රකිද. මහන නොවනට ගමන්නේසි පන්සිල් පද පහ රකින කෙනාටත් එයා අප ගමම්මාරගේ වෙනස් වෙනවාන මහන වෙනවා කියන එක කොයි තරන් ආනු භව සම්පන්න දෙයක්. එගේ ජීවිතයට කොච්චර සැනසිල්ලක් ලැබේද ඔහු දසසිල් රකිනකොට උපසම්පදා සිව රකිනකොට පිං කෙතක්කේනල්ලෝකෙට ඒ අම්මට පුද්දුව මෙයාපතා ඒ දරුව අමහනකරපු තාත් ට පුද්ුවූ මෙයහපතා එයාට ආදරයෙන් හිටපු අයට වනත් බුද්ධ ශාසනවිනි මහනවෙන්ට යා අත්තරපු අයට පුදූ මෙයාපතා ඒ විදිහට පැවිදිල ඉන්න යට දම්පැම් පූජා කරනට පුදුවූ මෙයාපතා රජතුමන ஒන්නොය කාරණටේ පිහිට ලයින්ඩ කියේර. ඊඩ පස්ස කියනවා චීවරං පින්ඩ පාතංච පච්චයන් සයනාසන අන්නම් පානං කාදනියන් වත්ත සේනාසනානච දදහයි උජුභහතේසු විප්පසන්නේන චේතසා පහන්සිතිං සංඝයා උදෙසා ආහාරපාන දානොමාන කුටි සෙනසු පූජා කරන්නගේර. මේ හැම්ම පිනකරම යන මූ එට. ඇයි අපින් දැනුවත්ව නොදැනුවත්ත කොච්චර පවසිද්ධ වෙලා තියෙනවාද. දැම්ම යන ගමනී පාර වෙනස් කරන්න ඕන. පාර වෙනස් කරන පලවෙනිී පියවර බුදුරජාන් වහන්සේ සරණයනය ධර්මී සරණයනවා සංගරත්නය සරණයනවා. පන්සිල් පද පහරක්ෙනවා දන් දෙනවා. තියෙන්න්නේ පොඩි දෙයක්ද දන් දෙවා. කරන හැම සාාසන කටයුත්තකටම සම්බන්ධ වෙනවා. උජබූතේස දනි කළගෙන උජභූතේසු කියන හදන් වහන්සේලාට තැන් අදකාලෙ රහතන්වන්සල් හොයගන්න නෑනේ ඒ සහන්දිදන්දෙන්ට සංගික කරලා. සංග අවදිසා කල දුන්න ගමන් රහතන් වන්සසි අයිතිේ. වතුර පොදත් දුන්නත් කෙහිල් ලවරියයක් පූජා කළත් සබං කැටයක් රේසරයක් පූජා කළත් මේ සංගය අවුදෙසා කියල සාංගි කල්ල දෙන්න. මේ පිළිම වෙහිෙර විහාර හද්දී බුද්ධ ශාසනය වෙනුවෙන් කියල කරන්න. පන්සලි හාන්දුරුවෝ වෙනුවෙන් කරන කිය හිතන් දෙපා. එතට හාන්දුරුවෝ බැන් නොත්තේම අරොක්කොම එපා වෙනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් කියලා කරනකොට ඒ ශාසනය වෙනුවෙන් බොයින්ද කෙනෙක් නෑ. සාංගික කල්ලා යමක් පූජා කරනකොට ඒ අනතුරු කරන්නෙනකුට බෑ රහතන් වහසේ ලොනුවෙන් පූජා කරන්න කරන හැම පූජාවක්ම සංගි කල්ල කරන්න ධානීයුවත් දැ ධානුවට අපේ ලොකෝ හන්දුරුව කරවිලවලට කැමැති කිය හමදන් දෙපා ස අද සංගයාට දවනේ පැහැදිලනෙ පොඩි ආන්දුරෝ කැමැති මේ කේක් වලට කියල එහමදාන ගෙන් දෙපා ම මේ සංග අවුදෙසා. පැහැදිලිනේ. ඉදරට දාානකේනුට ලොහන්දරනෑ පොිහන්ර විතරයි ම නැ බුල් කරගන්නපා. මේ දානය සංඝයාාවදෙසා රාතන් වන්සේල්ල සීකරගර. බික්කෝපි සීල්ල සම්පන්නේ වීතරාගේ බහුස්සතේ තත්පෙහි යන්න පානේන සදා පු්ඥම් පවඩ්ඩති. ඒ කාලේ රහත අන්වශේලසාංගි කල්ල දම් පුදනකොට හැමදාම පින් වැඩෙනවා. මේ විදිහට දිවාරාත්‍රී පින් කරන්න කියනවා. ඔබ එතකොට ඊළඟ ජීවිතය අපා යන්න කියනවා. කම්මංශය අන්්‍යාත්‍ර වේදනයා හැබැයි මේ හසරය ගියුත්තයම කවධරි හැබැයි විපාකදනවා. එකැන පවක් කියන්නේ ඒ විපාග දනවාමයි. එහෙනම් ඔයාල මලක් පූජා කලලා දෙකෙත් විපාගේ කවදහරි ලැබෙනවා මයි. ඊසේ රජුරෝකිනම අදාදම බුදුන් සරණයනවා. ධර්මය සරණයනවා සංගරත්නය සරණයනවා. සිල් පද පහමම අදම රකිනවා. අධින් පස්සේ මන්පන් සිල්කඩන්නේ. ඉ පස්ස චීවර පින්ඩපාත සිව්පසේ සංගයෝදෙසා පූජා කරනවා. නිර්වාස කියනවා ඒතා දිසෝ ලිච්චවී අම්භසක්කරෝ මේ අම්බසක්කර රජ්ජුරෝ වේසාාලියන් අඥ්්‍යතරෝ උපාසකෝ විශාලාමානුවර එක්තර උපාසකෙක් කොුණා කෝමද හිටපු මිත්්‍ය අදෘෂ්ටිය කොහොම දත්තැරපු හැටි සද්ධාවන්ත වන මුදුකාරකෝ බනොදු මනුස් එෙක්ක වුණ අපට දර්රමයේ ලැබෙන ලැබෙන්ඩ අ මකද්ද මෝල් ගහ බැන්දවාගේද එහම නැත්තම් මුුණුද වෙෙන්න්න ඕනෙද කාරුණික වෙඩඕන මරුන්දුවවෙන්න ඕන අන්නයි කියනද අහන වෙඩ ඕන සවන් දෙන කෙනෙක් වෙඩ ඕන කලබල නැති කෙනෙක් වෙඩ ඕන. මේ ධර්මයෙන් මොවා දම එලබෙන්නේ. දරුවන්ට දර්මී තිබන දරුවන්ටුවොයි මමුරුදු කියන ගුණේම ඇතිනේ අම්මල්ලාට දරුව ඉක්ම වන්ඩ නේ ඉතින්ඒමට අම්මල්ලා දරුව බණහනොට කැමති නෑනේ බනපොතක් බැලුව බයයි මානවහි කියලා. හරියට මේ බෝම්බ නිපදෝනොවාගේ බණහානකට බයයි මේක මහනවී දන්නෑ කියලා. ඕන තරම් පෙස්බුගක් ගියද ඒක ප්‍රශ්නයන්න. ල්ො කෙල ඒ අදී පං්‍රි රුන් හනුව ඒ ප්‍ර්නයන්න බණඩින් ගිත්තාක් කානුට බයයි මේ මතග තියාගන්ද අම්මා ගැන තාත්තාගෙන කැක්කුමක් තියෙන දරුවෝ හෙදෙන්නේ ධර්මයානයගෙන් අම්මගේ තාත්තගේ හිත රිද්ධවන්න ඇත්තේ ධර්මයාන දරෝ අවසානෙට ඔයාලව බලාගන්නේ දර්මයහාන දරුවෝ ඇත්තටම ඔයාලගේ හිතත් එක කතා කළොත් ඔයාලට පුතාල දෙන්න කියන්නවන එක්කනෙ කොහෙවත් යන්න ඇතු හොන්දට ඉගෙන ගන්නවා. තව එකළමේ බනාහනව ගෙදර වැඩිටික කරනවා කාරුණ එකයි. ඇත්තට මර අම්මට මාව අවසානය බලාගනී කියලා හිත ඇතුළින් හිතෙන්නේ කවුරු ගැනද. අ බනාහන පින්කරන කාරණක දරවා ගැන. ඉගෙන ගන්න ළමයි කොහොමටත් පිට යනවා එක් පීටරට එක්කො කෝලම්බල් අර ගමී රඳීන්නේ අරාහිංසකයක් පාසල වෙනුවෙන් වැඩක් කරන්නේ අරාහිංසකයක්. පුළුවන් අහිංසක පුතේ කදන්න අහිංසක දුවේ පින් පවගෙන දන්න උ කොහමට පින්වන්තය නිසා ඉගෙන ගන්නවා ප්‍රශසා වල්ගන්නවා පින්වන්ත දරූ හිංගා කන්නන්නේෑ ගෙනගත්තේ නැත්තං හිඟගායි කියල හිතෙනවාන එනම් පෞ්කාර දරුවෙකු අදලා නෑ උ හිඟා කන්නෑ බයිවෙන්ඩිපා ජීවත්වන්න ක්‍රමයක් හැදී. ඉස්කෝලෙක් උගන්න වනවා ටියවසන් ොලින් උගන්නනවා ගෙදර පිම් පව් කියල දෙන්න හොඳ නරග කියල දෙන්න බනක්කහන්ද යනට ගෙන්න්නගෙන යන්ද පෝට සිල්ගන්න ගන්නගෙන යන්න කියපු බණපදයක් පුතාට කියල දෙන්න දුවට කියලද එතකට නං ඔයලගෙදර සතුට රඳී නැත්තන් සතුට නෑගෙදර සංගංච සක්කංච තදා උපට්ටහි හැමදාම සංඝයාට උපස්ථාන කළා සකසලා. ඊට පස්සේ සුලාවතෝචාරෝගෝ හුත්වා සේරී සුකි පබ්බජ්ජන් උපාගමේ අර උලවුඩ හිටකු මනුස්සයා සනීභ වුණන පස්සේ මන වන බික්කුංච ආගම්ම කප්පින කුත්තමං ඊට පස්සේ අකපින තෙරුන්ළඟ ඇැවල්ල භික්ෂුවක් වුුණා ඊට පස්සේ උබෝපි සාම්්‍ය පලානී අජ්ජගුන් ඒ දෙදෙනම ශ්‍රමණ පල ලැබුවා ඒතා දිසා සප්පුරි සාණන් සේවන බලන්ඩ සත්පුරුසියෝ සේවනය කලාාට පස්සේ ලැබිෙන දේවල් මහප්පලාහෝති සතං විජානතං මහත්පල වන සූලාඋතු අග්ග පලන් අපස්සයි උලවුඩ හින්දලා මහනවිච්ච කෙන රහත්ව වන කොහේ අන්නද හිටියේ කොහේ අන්නද හිටියේ අපා අන්ද හිටියේ. මේවාගේ සංසාරය බණ අහාහා සාදු කියපු පිම්බලේ දන්දුන්න පිම්බලේ පින්කරපු පිම්බලේ එදා පෞකාරයෙක් වුුණාත උලවුඩ ඉඳල මැරෙන්ඩ දුන්න. දවස් විස්්සක් මැරෙන්ඩ දුන්න ඇත්ත කවුද. දවස් විස්සක් එයා උලවඋඩ මැරෙන්ඩ දුන්න නැත්තෙ කවුද. පින පින? එකයි පිං කරන්න කිවේ මට නම් පුද්දුමි ඒක පලවිනි දවස මැරුණා දෙවිනි දවසේ මැරුණනම් උලවුඩ මැරෙන්න්න ද නෑ සංසාරය බණහපු පින දන්දුන්න පින වෙහර විහාරවල්කරපු පින අම්මට තත් අට කීකරුුණ පින මට නිවන්දකිට ඕන කියලා පතපු පීන බුද්ධ කාලෙ හොරෙක්. හොරා අහෝුණ උල උඩ තිබ්බා උබට මැරෙන්ද දෙන්නේ. අනාගතී උඹ කප්පින වහරහතන් නාසකගේ ගෝලිෙක් වෙනවා. කරමි තීරණය කරන. පුද්දුම සහගතයි පින. පුද්දුම සහගතයි පින. ගිවල්ල වල කරදර දුක්කංර ලොවෙදදිි මැරෙන්න්නනතු ඉන්ද. අද මේ බණටික පවාය ඇහුුණේ එදා ඔයාලා මැරෙන්ඩ හිතත්්දී මැරුන් නැතිනිසා මෙතන කීදනෙක් වහ කණ්ඩ හිත ලඇතිද කීදනෙක් ගගේ මූද පයිින්්ඩි හිත ලැතිද හිස්ස හැරුුණාතිේ අන්්ඩ හිත ලඇතිද එදා මැරින් නැතිනනිසාහ අදද බනානවා අද පිම් පව් ගැනහනෝ ජීවත්වෙෙන්ඩ මැරන්ඩි පාාව බණ හැසීම පිණිස ජීවත්ත ෙන්න් පින්කිරීම පිණිස ජීවත්තෙන් අපාය නොවැටීම පිණිස ජීවත්ත එෙන්ඩ සසරදුකින් නිදහස් වන්ඩ අවසාන කාලෙ පුළුවන් තරම් පින් එකතු කරගන්න මේ අවසාන පින් ටිකයි කුඹුරක වී බැතගොඩක් ගොඩ කරලා කුඹුර අතුගානකොට අවසාන වී ගෙඩියත් එකතු කරලා ගන්නෝ වගේ අපති යවන් නැතු ඉතුරු කරගන්න එකතු කරගන්න මැනික් එකතු කරනගේ එකතු කරන්න පින් මගහැරන්න දෙන්ඩපා මට ඒවාගේ හාම්දුරනවත් තමයි අපි මද්‍යිය බෙදු විනාය හාන්දු රම්බෝණි වන්සේ ලංකා විදුවෙන හමයි කොේ හැරි චෛතයක් දැනගත්තත් වන්සේ බණකට දානකට ගිල් හම්බින පිරිකර යවනයි චෛතයට උන්නන්සසි දන්නෙ නෑය පන්සල කවු්ද කියලවා පිං එක හාමුදුරුවරු එහම පිං එකතු කරගන්න වන ඔබ පිින් එකතු කරගන්න මේ බුද්ධ ශාසනය අවසාන කාලය බුද්ධ කාලය හොරු වෙලා හිපදේ ඔංගුලි මල්ලාවාගේ වෙලා ඉපදී පටාචාරලාගේ හිපදේ හැබ මේ පින රහත් නොවීමැරෙන්ට දෙන්න. රහතන් වහන්සේ එනකල් උලොවඩේ හරි තියාගන්න අදවස් වෙස්සා. පින ඊට පස්සේ පලන් කණිට්ටම් පණ අම්භතාක්කරෝ කනිෂ්ට පලේ ලැබු අම්බසක් කර සූතාව පන්න පලේට පත්වලා දැම්මට කියද අම්බසක්කර රජ්ජුරුවන්ට නිරේ පෞ්ටික දැන් විපාක දෙනවාද. නෑය නිරට වැටෙන. තිරිසන් ලෝකෙ වැටෙනෑ. ප්‍රේත ලෝකෙ වැටෙන්නෑ සෝවාංගුණට පස්සේ. ආර්මභාව අටක් හිප දෙෙන. විඳින්න තියෙන දුකක් ආත්භාව හතිං හිවරයි. මට ඔබ කියන්ද මට කියන්න පංලතුනි? අමාරුම වැඩේ රහත්වෙන එකද සෝවන් වනය එකද උපමාවක් කියනවා. බුදුරජාණන් වංශි වදාලා අතට දියබින්දුු හතක් කරගන වතුර බිදු හතක් අතට ඇරන් මොදදාලා අතේ තියන වතුර ටිකද මුහුදේ තියන වතුර ටිකද කියෙව. මුොහුදේ මෙච්චරයි කියලවක් කියන්න බෑ මෙච්චර වතුරොටිකක් ඉතුරු වෙල අතීතියෙන. මුළු මුහොඳම හිඳුනු හිඳිච්ච වතුර ප්‍රමාණයගෙන හිතන්රප්පුලුවන්ද. පිංවත් මහනන සෝවාං වුණොත් ඉතුරුවෙන්නේ මෙච්චර යිද්දුක. මෝහදක් වගේ දුකක් නැතුවෙනවා. එෙනම් සෝවාන් වෙනවා කියන්නේ අමාරුව වෙන. තමන්ගේ සංසාර ප්‍රශ්න සීයටට අනු නවයි දසම නවයයි 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 නවැයි නවයයි නවයක් විස දෙනවා. සෝවාන් ගොනාව. සෝවාන්වීම පිණිස්ස යටයට කාරණා හතරක් මුොහු එකතුවෙරෝල. ඒ තමයි සත්පුරුසිෙක් මොනගෙහෙන්ට ෝනම්. දැ මේ දෙන්නට මාර්ග පල්ලබන්ඩ මොන ගෙච්ච සත්පුරුසය කවුද. ? කප්ින මහරතන්නම්සිී. සදපුර සසිම්මුණගේෙන්න්නනවා සදධරම මේ ශ්‍රවණය වෙන්ඩ ඕන. එතුර මේ අත්තන්ට සද්ධර්මේ දුන්නේ කවුද. කප්පිනවාරතන්නත්සේ. ඊළඟට යෝනිෂෝ මනසි කාරීතියෙන්න්න ඕන. එ කියනදේ මනසිං පිළියරගෙන යාගේ කල්පනාවත් එක එකතු එන් ඕෝන. යෝනිසෝ මනසි කාරය. දම්මානු දම් ප්‍රතිපදාව යැනේ ප්‍රතිපදාවේ හැසිර වෙෙන් ඕන. මෙන්න මේකට කියනවා සෝතාවම පත්ති අංග හතර කියලා. සත්පුරු සෑසුර ශ්‍රී සද්ධර්මස්ශ්‍රවනය යෝනිශෂෝ මනසිකාරය දම්මානු දම්පති පද. තමන් සෝහංවෙන්ට සුදුස්සෙක් නම්. තමා තුළ වැඩිනවා බුදුරජාණන් වන්සේ ගැන පැහැදීම. ධර්මය ගැන පැහැදීම, රහතන් වහන්සෙල්ලා ගැන පැහැදීම. පන්සිල් පදවා හැදෙනවා. මේ ලෝකයේ කෙනෙක් සෝවාන් වුණට පස්සේ. ඒ සෝහං විච්ච කෙනාගේ සෝහම් පලය, ෝකට පේන්ඩ කරුණු හතරයිදෙන්නේ. බුදුරජාන් වන්සේ ගැන පැහැදීම සෙලවෙන්නේ. දර්මය ගැන පැහැදීම සෙලවෙන්න. සංගයා ගැන පැහැදීම සෙලවෙන්න. කිස්සිම ආකාරයකින් පන්සිිල් පදපහ කැඩෙන්නේ. ඔච්චර. ඕගරකින සෝතාපති අංගහතරකය. බුද්ධී අවිච්ච ප්‍රසාදී ධර්මය අවිච්චප්‍රසාදී, සංරත්නය අවිච්චප්‍රසාදී පන්සිල් පදපහ කැඩෙන්න. ආර්යකාන්ත සීලය. යංකිසි කෙනේ එහෙෙනම් මේ රජ්ජුරුවන්න මුොලින් මෝකනේද දුන්නේ. සෝතාපන්න අංග හතර පුරුදු කරන්න කිව්වා. දැන් කියන්න දුවේ පුතේ පිංවතුනේ ඕක දැනගෙනද බුද්ධන් සරණං ගච්චාමි කිව්වේ. දම්මාන් සරණං ගච්ඡාමි කිව්ේ සංගන් සරණං ගච්ඡාමි කිව්වේ. දුෘතියම්පි තතියම්පි කිව්ේ. පානාධිපාතා වේරමණී කියලා කිවේ කප්පින මහරහතන් වහන්සේ අම්බසක්කර රජ්ජුරුවන්ටත් උලෙහිටපු කෙනාටත් පමණක් දුන්නවා දන්නෙවෙේ මගේ බුදුරජාණන් වහන්සේ ඔබ ශ්‍රියලු දෙනාට ම ඔයාවවාදේ දුන්නා තෙරුවන් සරණයෑමයි පංච සීලයයි. දුන්නාද නැද්ද. උදේ අවස කියනවද නැද්ද. කිව්වට දන්නවද මේ සෝතා පන්න අංගහතර කියලා. ඒනි සරකි නෑ. සතර අපායිෙන් නිදහස් වෙන නිධානේ මුලින්ම දුන්නද නැද්ද බුදුරජාන්සගේ ශ්‍රාවකයට. ඒක තමයි බුද්ධන්සරණන් ගච්චාමිචයන්නේ. දේ පොතේ පිංවතුනේ ඔයලලොකූ දෙයක් කරගත්තේ නැතිෝනා කල හිතුවට ඔලට පුළුවන් වුණොත් මේ හදවතිේ බුදුරජාණන්හන් සිට ආදරිය ගෞරවේ බුද්දුගො නාලාලාහලා ධර්මය ගැන ආදරේ ගෞරවේ බන අහල අහල සංගගෞරවේ රහතන් වහන්සලායි ගුණ ආල අහල හිත පහදින්න පුළුවන්න බලාපායට බයවෙන්්ඩෙපා. බයඩා. ඒකේච්චි බුද්ධන් සරණන් ගතාසේ නැතේ ගමිෂ සන්ති අපාය. බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණගිය කෙනා අපායි යන්නෑ. ගිදරම් පිච්චේ නෑයා පහය මානුසන්දහයන් මේ අව්වේ පිච්චි පිච්චි මේ පොලොවත්තෙක ඔට්ටුට් ඔටවි මේ කරගැට අත්තුල පතුරු ගැහිල තියෙන අත්තියන මේ ඇග මනුස හරීරි අතැහැරපු ගමන් දේවකායා පරිපුූවස්සන්ති දෙවියක් රැස්විිහි දෙනවාඇගේ රත්තරන් අතපයා බුදුරජාණන් වහන්සේ සරණගිය නිසා ධර්මේ සරණගිය නිසා සංගරත්නය සරණගිය නිසා පන්සිල්පද පහරකපු නිසා. පහයි කරන්න එපාකෙවේ ගොඩෝදේවන්න වේ. පහක් කරණ්ඩපාකෙවෝ සන්තුමාරණ්ඩෙපා හොරකං කරන්න එපා වැලදිකාවශේවනය කර්ඩෙ එපා බොරු කියන්ඩ එපා සුරාවගණ්ඩෙපා. තියෙන විදිකට දන්දී පල්ලකවෝ පොඩි දෙ කාරි එහිනම් මේ නෙරේගිය මෙච්චර කෝටි සංඛ්‍යාත පිරිසා. ඕටික කරගන්න බැරුවවා. අපේ ආච්චිලසිියල හතරමහපයි උපන්නේකිම තෙරුවන් සරණෑමත් පන්සිිල් පද පහත්ත්‍රක ගන්න බැරවීම. ඔන්න වෙච්චිදේ හත්මුතු පරම්පරාවකින් එකක් දෙවියන් අතර ගිහිල්ලනෑ. කාගේ කාහිත් පවුල්වල ගත්තට පස්සේ. ඕන තරම් පෙරේතු ටික නං ඉන්නහ ගෙවල්වල. මහපොලෝ බදාගෙන ගෙවලයක් ුටික ගෙවල් වල ඉන්නවා. මේ පොලෝටාසකල්ල රාණ්ඩුවෙලා උන්ට බැරිවුණා බුදුන්සරණයන්ද ධර්මේ සරණන් සංගරත්නය සරණයන්න. අර බලන්න අනුන්ගේ ගෑනුන්ට පෙරේතකංකල්ල මනිියල මරන්ට ප්ලෑන් කල්ලා පෞකරග නිටපුමි අම්භසක්කර රජ්ජරුවෝ යත් සෝවාන් ගුණනේ. මකද සෝහන්ගම් පිණිස කළේ තෙරුවන්සරණය ෑමයි පන්සිල් පද පහරැකීමයි දන්දීමයි නිතර බනහැසීමයි. අද කාලේ අපිකිමුකෝ කාලේ පහර කෑමට හෝ ඉන්ද්‍රියම් මෝරලා නැති නිසාහෝ සෝහන්වෙෙන්ට බැරි වුණා කියලා. නමුත් ඔබ දහවංකව බුදුන්සරණගියොත්, දහම් සරණ ගියොත්, සගුන්සරණගියොත් පන්සිිල් පද පහරකිින්ට පුරදුනොත් ඒකෙන් තමයි යම් දවසක ඔබ සතරාපායෙන් නිදහස් කරවන්නේ. ඔය ආණඩන වැලපෙන දුකෙන් නිදහස් කරවන්නේ. ඒකෙන්.